හැමෝම සාදරයෙන් පිළිගන්නවා The Hattrick YouTube channel එකට. ඉතින් අද අපි අපේ channel එකේ මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ පසුගියදා නිමවටපත් වෙච්ච ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් පළමු වන ටෙස්ට් තරගය ගැන. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකන් දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. Now so let's get down to business tarakee thi palamun kasiyawasiye jayagrahane karana sri lanka nayaka dimut karunaratne panduwata pahardimata thirne karana eyanu panduwata pahardim sandaha pitiyata pivisena dimut karunaratna ha patum nissanga nava lokawarthawak pihituwimata samathwanne lakunu 139 ek sabathatawak godanagena e sri lanka aarambaka pitikaruwan dedena visin batahira india kodewwantawa erihiva warthakala ihalama samathatawaya wenawa මේ ආකාරයට ලකුණු රැස් කිරීමෙන් අනතුරුව ඇතුම් නිස්සංක ලකුණු 56ක් ලබා සිටියේදී ෂනන් ගේබ්‍රියල් හමුවේ දැවී යනවා. ඉන්පසු පිටියට පිවිසෙන ඕෂද පෙරෙන්ඩෝටත් ඇන්ජලෝ මැතිව්ස්ටත් රැස් කළ හැකිවන්නේ ලකුණු 3 බැගින් පමණයි. නමුත් ඉන්න අනතුරුව පිටියට පිවිසෙන දනංජි සිල්වා සමගින් එක්වන දිමුත් කන්නාරත්න නැවතත් සුපිරි ඉනිමක් දියත් කිරීමට සමත් වෙනවා. එහිදී දනංජි සිල්වා විසින් ලකුණු 61ක් ලබා සිටියේදී දැවී යන්නේ ඉතා අවාසනාවන්ත ආකාරයයි. එවගේම දිමුත් කරුණාරත්න පන්දු 300කට මුහුණ දීමෙන් අනතුරුව ලකුණු 147ක් රැස් කිරීමට සමත් වෙනවා. ඉන් අනතුරුව පිටියේ විවිසෙන දිනේෂ් චන්දිමාලු ලකුණු 45ක් රැස් කිරීමට සමත් වෙනවා. මේ ආකාරයට තරගය ආරම්භ වූ මොහොතේ සිටම ශ්‍රී ලංකිකයන් තරගයේ වාසිය තමන් සතු කරගන්නට සමත් වෙනවා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 386ක් රැස් කිරීමට සමත් වුණා. ඉන්පසු පන්දුවට පහර දීමට පිටියේ පිවිසෙන බටහිර ඉන්දිය කොදෙව්වන්ගේ පළමු කඩුල්ලට ලකුණු 40කට වැඩි සබඳතාවක් ගොඩනගන්නට ඔවුන් සමත් වුණත් ඉන්පසු පිටියේ පිවිසි කඩුලු සියල්ලක්ම වගේ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වෙනවා. තරගයේ අගභාගයේදී ප්‍රවේගකාරී ඉනිමක් දියත් කිරීමට ජේසන් හෝල්ඩර්, කයිල් මෙයාස් හා රකීම් කෝන්වෙල් සමත් වුවත් බටහිර ඉන්දිය කොදෙව්වන්ට සියලු දෙනා දැවිල්ල රැස් කරගත හැකි වන්නේ ලකුණු 230ක් පමණයි. පන්දු යැවීමේදී ප්‍රවීණ ජයවික්‍රම කඩලු 4ක්, රමේෂ් මෙන්ඩිස් කඩලු 3ක්, දනංජිත් සිල්වා, ලසුත් එඹුල්දෙනිය හා සුරංග ලක්මාල් විසින් කඩුල්ල බැගිනුත් දවා ගැනීමට සමත් වෙනවා. ඉන්පසුව දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුල්ලක් ලෙසින් ඇතුන් නිස්සංකවත් තුන්වන ස්ථානයේ ක්‍රීඩා කළ ඕෂද ප්‍රනාන්දුවත් ඉක්මනින් දවා ගැනීමට පටහැනි ඉන්දිය කොදෙව් පන්දු යවන්නත් සමත් වුණා. දිමුත් කරුණාරත්න සමගින් එක්වන ඇන්ජලෝ මැතිව්ස් සුපිරි ඉනිමක් දියත් කිරීමට නැවතත් සමත් වෙනවා. එහිදී දිමුත් කරුණාවරත්න විසින් පන්දු 104ක් තුර වේගවත් ලකුණු 83කුත්, ඇන්ජලෝ මැතිව්ස් විසින් නොදෙවි පන්දු 84ක් තුර ලකුණු 69කුත් රැස් කිරීමට සමත් වෙනවා. මේ අතරතුර දිමුත් කරුණාරත්නගේ දැවියමෙන් අනතුරුව පිටියේ පිවිසි දනංජිත් සිල්වාව එක් ලකුණකට දවා ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් පන්දු යවන්නන් සමත් වෙනවා. ඉන්පසු පිටියේ පිවිසෙන දිනේෂ් චන්දිමාල් පදු 8ක් තුලදී ලකුණු 10ක් රැස් කිරීමට සමත් වෙනවා. ඉන් අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියේ පිවිසෙන බටහිරවන්ගේ මුල් කඩුලු කිහිපයක්ම ඉතා ඉක්මනින් දවා ගැනීමට ලංකා පන්දු යවන්න සමත් වෙනවා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ලකුණු 18කට කඩුලු 6ක් දැවී ඇති අවස්ථාවකදී පිටියේ පිවිසෙන ජොෂුවා ඩා සිල්වා සමගින් එක්වන නක්‍රුම් බෝන තරගයේ මදකට බටහිර ඉන්දිය කොදෙව්වන් සතු කරගන්නට උත්සාහයක් දැක්වෙනවා. එහිදී ජොෂුවා ඩා සිල්වා විසින් ලකුණු 54කුත්, නක්‍රුම් බෝඩර් විසින් නොදෙවි ලකුණු 68කුත් රැස් කිරීමට සමත් වුවත් ජොෂුවා ඩා සිල්වාගේ කඩුල දැවියමෙන් අනතුරුව පිටියේ පිවිසි පිතිකරුවන් සියලු දෙනාම නැවතත් ඉතා ඉක්මනින් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්න සමත් වෙනවා. ඒ අනුව බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වන්නේ ලකුණු 160ක් පමණයි. මේ අනුව වර්ෂාව නිසා අධික ලෙසින් බාධා සිදු වෙමින් තරගයේ ක්‍රීඩා කළත් සුපිරි තරගයක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 187කින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. තරගයේ වීරයා බවට පත් වුනේ පළමු ඉනිමේදී ලකුණු 147කුත්, දෙවැනි ඉනිමේදී ලකුණු 83කුත් රැස් කළ ශ්‍රී ලංකා නායක විමුත් කරුණාරත්න. ඉතින් මේ විදිහට අපි මේ කතා කරේ ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් පළමු ටෙස්ට් තරගයේ විස්තර. දෙවන තරගයේත් විස්තර අරගෙන අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් ඔයාලව හම්බෙන්න එනවා. නමුත් ඊට කලින් තරගයේ අතරමැදදී තරගවලියේ පැවැත්වෙන අතරතුරදී තරගයේ සුවිශේෂී විස්තරات එක්ක ෂෝට් වීඩියෝස් වලිනුත්
අපි ඔබව හම්බෙන්න එනවා. ඉතින් ඔයගොල්ලෝ තවමත් අපේ channel එකේ මුල් videos බලලා නැත්නම් YouTube එකට ගිහින් the hatrick with AK කියලා search කරලා හරි පහළ තියෙන links වලින් ගිහිල්ලා හරි ඒ videos බලන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා. මේ ඔබට ලෝක ක්‍රිකට් තතු SNN ගෙනෙන the hatrick.